ඊසාන දිග මෝසමත් සමග ඇදහැලෙන අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරු පළාතටයි. Seat Car Radials. The road is yours. උතුරු පළාතේ ඉරණමඩු මුත්‍යාන් කට්ටු ජලාශ ඇතුළු සියලුම වැව් වාන් දැමීම හේතුවෙන් පවුල් 2898කට අයත් පුද්ගලී 9262 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් සහන කඳුරු හතරක රඳවා ඇති බවයි අප වාර්තා කරු පැවසුවේ. ඉරණමඩු ජලාශයේ වාන් දැමීම හේතුවෙන් කිරණොච්චිය දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබුණේ මේ අයුරින්. කිරණොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් අවතැන් වූ පුද්ගලින් ගණන 4538ක් මෙවන විට අවතැන් වූ පිරිස වෙත සහන සැලසීම සඳහා මොළිතිව සහ වන්නි ආරක්ෂක සේවා මූලස්ථානයට අයත් යුද හමුදා සාමාජිකයින් පිරිසක් එක්ව සිටිනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ වෙංගඩ චෙට්ටිකුලම් මඩු මුසලි සහ නැනන්ඩාන් කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල මල්ලතෝය නිම්නයේ පහළ පහත්බිම් ප්‍රදේශවලට ගංගතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තු විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවා. ඒ අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බවත් සඳහන් කරන ලද ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ නැගීමෙන් පවතින බවත් අද දිනේ පුරාමත් ඉහළ නැගීමේ හැකියාව පවතින බව සඳහන් කළ යුතුයි. මෙතර පදවිය ජලාශයේ වාන් දැමීම හේතුවෙන් මොර ඔය සහ වැලි ඇල පිටාර ගලමින් පවතිනවා. මේ හේතුවෙන් වෙහෙර තැන්න, බෝගස් වැව 1 සහ 2, සැලලිහිණි ගම, නාමල් වැව, නන්දිමිත්‍ර ගම යන ගම්මානවල දරුවන් ඇතුළු පුද්ගලින් දහසකට අධික සංඛ්‍යාවක් ආහාර අර්බුදයට මුහුණ දී සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. අපිට දැන් සති 3ක් 30 ඉස්කෝලේ යන්න නැහැ. පදිය වාන්දාලා හින්දා මේ පාරන් දෙකම වතුරෙන් යට වෙලා තියෙන්නේ. මේ නේවි එකේ මාමලා දැන් බෝට්ටු දාලා අපි එහා මෙහා අරගෙන යනවා. මේ පාළම උතුරපු දාට ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ දැන් සති 4කට වැඩි කාල පරාසයක් ඇන හිටලා තියෙනවා. తాවකාලික පාළමකින් හරි මිනිස්සුන්ට මේ කාර්ය යන්න පුළුවන් විදියට දෙයක්වත් කරලා දෙන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනේ ජලාශය මේ වන විට තත්පරයට ඝන අඩි 11000කට ආසන්න ධාරිතාවයකින් පහළට උදාහරණ ලබනවා. අංගමෝ ජලාශය තත්පරයට ගණාඩි 2000ක පමණ ධාරිතාවයකින් පහළට ජලය උදාහරණ ලබනවා. මේ තත්ත්වය නිසා කලාවයේ රාජාංගනයේ ජලාශයෙන් පහළ තවදුරටත් ජල මට්ටම ඉහළ මට්ටමක පවතින්නේ. කලාවය ආසන්න පහත් බිම් ප්‍රදේශවල ගංගතුර බලපෑම් තිබීමේ හැකියාව ඉහළයි. මේ තත්ත්වය නිසා කලාවය දෙපස පදිංචි මහ ජනතාවත් මේ ප්‍රදේශ හරහා වැටි ඇති මාර්ග භාවිතා කරන රථවාහනත් මේ තත්ත්වය සම්බන්ධයෙන් නොත් දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර බසවක්කුළුම සහ බුලන්කුළුම යන වැව් පිටාර ගෙලිමින් පහත් බිම්වල කුඹුරු විනාශ වී ඇති අයුරුයි මේ. අධික වර්ෂාවත් සමග පොළොන්නරුව පිඹුරත්තෑව ජලාශයේ වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. මේ සෝමාවතිය සුංගාවිල මාර්ගය දින කිහිපයක සිට ජලයෙන් යට වී ඇති අයුරුයි. විශේෂයෙන්ම සුපුරුදු ආකාරයට උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩින් කඩ වැසි තත්යන් නිර්මාණය වීමේ ලකුණු පහළ වෙලා තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සුපුරුදු ආකාරයටම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වීමේ ලකුණු තමා පහළ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, ඊට අමතරව වයඹ, ඌව, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට 75ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා.